කවුරු කිව්වොත් YouTube එකෙන් සල්ලි හම්බ කරන්න බෑ කියලා ඔයා දෙන උත්තරේ මොකද්ද? ඉතින් මේ වීඩියෝ එක බලලම ඉන්න ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඔයා දෙන උත්තරේ මොකද්ද කියලා. අද මම කතා කරන්න යන්නේ ලෝකේ වැඩිම ආදායම ලබපු YouTubers ලා පස් දෙනා ගැන. ඉතින් පස්වෙනි ස්ථානයේ ඉන්නේ ජෙෆ්රි කියන පුද්ගලයා. ඔයාලට YouTube එකේ ජෙෆ්රි ස්ටාර් කියලා සර්ච් කරොත් එයාගේ channel එක දැක ගන්න පුළුවන්. ඉතින් 2019 වසරේ එයා උපයපු ආදායම ඩොලර් මිලියන 17ක්. ඉතින් මෙයා ඇමරිකාවේ entrepreneur කෙනෙක් වගේම ප්‍රසිද්ධ ගායකයෙක්. ඉතින් මේ channel එකේ ගොඩක්ම තියෙන videos කරලා තියෙන්නේ රූපලාවන්‍ය කටයුතු පිළිබඳව. හතරවෙනියට වැඩිම ආදායමක් ලැබුපු channel එක වෙන්නේ Rattan Link කියන channel එක. ඉතින් ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. 2019 වසරේදී මේ channel එක ඩොලර් මිලියන 17.5ක මුදලක් උපයලා තියෙනවා. ඉතින් මේ channel එකේ ownersලා නැත්නම් අයිතිකාරයෝ වන්නේ Brad McLaughlin සහ Charles Lincoln යන පුද්ගලයන් දෙදෙනා. තුන්වෙනි ස්ථානයේ තියෙන Like Nasty කියන channel එක ඉතින් මේ channel එක උපයලා තියෙන ආදායම ඩොලර් මිලියන 18ක් මේ channel එක කරන්නේ අවුරුදු 5ක් පමණ වයසෙදී හැන්ස් ස්ටේෂන් ඇතුළු පුංචි ගැහණු ළමයා. ඉතින් ඔයාලට මේ channel එකට ගියොත් පියා සමග සෙල්ලම් කරන ඉතාමත් විනෝදජනක videos මෙම channel එකෙන් බලා ගන්න පුළුවන්. දෙවැනි ස්ථානයේ Dude Perfect කියන channel එකට හිමි වෙලා තියෙනවා. ඉතින් මෙයාලා උපයලා තියෙන ආදායම ඩොලර් මිලියන 20ක්. ඉතින් මේක පුද්ගලයන් පස් දෙනෙක් විසින් කරන ක්‍රීඩා සම්බන්ධ channel එකක්. ඉතින් ඉතාම ආකර්ෂණීය සහ විනෝදජනක channel එකක් මේක. මොකද මේකේ ඉතාම ආකර්ෂණීය ක්‍රීඩා සම්බන්ධ videos තමයි තියෙන්නේ. පළවෙනි ස්ථානයේ හිමි වෙලා තියෙන Ryan's World කියන channel එකට. ඉතින් මේ channel එක කරන්නේ වයස අවුරුදු 8ක් පමණ වන ළමෙක්. ඉතින් ඔයා පිළිගන්න මේ channel එක උපයලා තියෙන ආදායම ඩොලර් මිලියන 26ක්. ඉතින් ඔයාට අදාහ ගන්න බැරුව ඇති මෙච්චර පුංචි ළමෙක් කොහොමද මේ තරම් දෙයක් කරන්න කියලා. ඉතින් මේ channel එකේ තියෙන සෙල්ලම් බඩු ගැන, ඉතින් මේ ළමයා සෙල්ලම් බඩු පිළිබඳව අලු සෙල්ලම් බඩු පිළිබඳව තමන්ගේ වීඩියෝ සරා අනිත් අයට ඒවා එලි දක්වන එක තමයි කරන්නේ. ඉතින් ඔයාලට දැන් YouTube වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්ද බැයිද කියන එකට උත්තරයක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම උත්තරේ නිශ්චිතයි පුළුවන් කියන එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව මොනාරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න, මගේ channel එක සම්බන්ධව අදහසක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.